sandu kinduravi yalunu vi palunu ti mai malaga inna hadunu di kolavevi malaga tilisena babulina babulina mata dan hitenawa mage kalin gæwalama mama dala giye mage ma hondakata kiyala itin duka nadda kalin nan tikak duka thibuna dan nan pondak wat ne itin ya aapahu aawa ya aapahu enne ne rashmi den kasada wenla nishan kiyala kene mage dana business karanne e nisa ya aapahu mal langata enne ne aawa bendada passe mal langata awata man aapahu ganne ne Eh kian kasadi bendama gani gi watna kam yana ane yede. Ihi mane, yewna riti ika para dala gi yada pase apa ho pase ngane kari, apa ho yena koda bara gane kari mo weda. Mama kian nanggi wa mahel tunak kara no ni cerai. Mahel la ya apa ho magela gade ene. Awat dem mate awo wone mane. Nanggi, we met man lu agi sahu dari kene yede. සහෝදරයෙක් තියා ගිය කෙනෙක්. ඔන්න බලන්නක හෙට අනිද්දට. මම මෙත් මල් අයව ලොකුම ලොකු ලොක්කෙක් කරනවා. ලොක්කෙක් කරන්න ඉතින් කමක් නැහැ. බිස්නස් කරලා ඉතින් මුදලාලි කෙනෙක් වුණාට දොස්තර කෙනෙක් වගේ වෙන්න බෑනේ. හා මේ මොකද මේ? ඕනට වඩා ඉතින් කෙනෙක්ට ලං වුණාම හරිම කරදරයි. මම ඉතින් ඔන්න කලින්ම කිව්වේ. ඇයි පහුවලා කිව්වොත් මොකද වෙන්නේ? නෑ ඉතින් කිසිම පිරිමියෙක් කැමති නෑනේ Taman කැමති ගෑන් ළමයා වෙන කෙනෙක් වාශ්‍රය කරනවට. එතකොට පිරිමි ළමයා කැමති නෑ කියලා ගෑන් ළමයා අහන්න ඕනේද? එකට ඉන්න තීරණය කරලා තියනවා නම් ඉතින් අහන්න ඕනේ. හම්බෝ වෙලාවට. ඇයි? හම්බෝ මගේ ජීවිතේ නම් එහෙම පිරිමියෙක් නැති එකමයි හොඳ. නෑ මම කිව්වේ මම එහෙමයි කියලා නෙමෙයි. කිසිම පිරිමියෙක් එහෙම නැහැ කවට ඉතින් සමහර පිරිමි ඉන්නවා වච්චර ගණන් ගන්න නැති. මම කියන්නේ ගෑනු හිම කාටවත් යටක් වෙන්න ඕනේ නෑ නේද නංගි අයියේ ඔයා නම් හරියන්නේ දොස්තර රස්තාවට නෙමෙයි ඡන්දි ඉල්ලන්නේ හැරෙන හැරෙන පැත්තට තමයි කතාව නෑ ඉතින් කාගෙන් වුණත් පරිස්සම් වෙන එක හොඳයිනේ ඒකයි මං කිව්වේ මෙත් මල්ලය තෝකම කිව්වා සමහර අය හොඳම උනේ පෙන්නගෙන ඉන්න මිනිස්සු ඇස්සේ ඉන්නේ මහා ජරාම ජරා සත්තුලු මෙත් මල්ලය නම් මට කිව්වේ මාව මේ වගේ කවුරු හරි පාවිච්චි කරන්න හැදුව අර මස් කඩේ කුකුලගේ බෙල්ල කපලා එල්ලන්නේ අන්න ඒ වගේ බෙල්ල කපලා එල්ලනවා කියලා ලැබරිය හැදුවා අරන් එන්න රජේ එන්න වාඩි මේ කොල්ල කරන දේවල් නිසා රාජායයි මායි හිතමනාපකම් ඇති කරගන්න ඕනේ නේද මගේ තිතට හරි අමාරු අපි අතරේ තිබ්බ සතුට නිකන් හුරු අරන් ගියා වගේ මල් රාජායයට වඩා අමාරු මට මොකද මං ඒ තරම් කොල්ලට ආදරෙන් හිටියේ මම කොල්ලෙක්ට හිතට හරි අමාරුයි. පොඩි එකෙක් වගේ ඉකි ගගහ මාත්තේ කීකේ ඇඬුවා. මල්ලිට තිබ්බේ මේ කේන්ති යන්නත් එක්ක කනහරා පාරක් ගහන්න නෑහක් කළා. මට උත් එක තරහක් නෑ රාජයි. අපි ජීවිතේ ඕන තරම් යාළුවෝ වෙනුවෙන් ගොඩාක් දේවල් කරලා තියෙනවා. හැබැයි මට දරා ගන්න බැරි එක දෙයයි. මල්ලීට වැඩිය උගේ යාළුව ලොකු වුණා. ඒකනේ. නෑ. මං හිතුවේ නෑ ඌ මට මෙහෙම කරයි කියලා. මල්ලීට පුළුවන් නම් මගේ කොල්ලට සමාව දෙන්න. මොකද මං එහෙම කියන්නේ මගේ එක මල්ලි වෙනුවෙන් පණ ඇරලා ඉන්නේ. දැන් ඒක ඉවරයි රාජයි. මට එහෙම දරුවෙක් හිටියා.
හැබැයි උන් මැරුවා. එච්චර. දේශීය බලකන් වල අංක 1 හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් SLT මොබිටෙල් ෆයිබර්. මලඟ තිලිසෙන පොබුලින ශාක සාර 23ක ගුණයෙන් යුත් ඉරිමියදාදී තෛලය අඩංගු ග්ලෝ ගාඩ් පංච ශක්ති. ඔය ඉතින් මල්ලි හිතේ තියෙන කේන්තියට උමු කියන්නේ. පොඩක් නිවේශන සිල්ලේ මේ මං කියන එක නත් හිතලා බලන්නකෝ. මට ඕනුනේ ඌව මගේ පවුලට එකතු කරගන්න. ඒ හිනේ ඌ මරලා දැම්මට පස්සේ ආයෙත් එතනින් එහාට මොනවද රාජයි? මං ආවේ මලිත් එක්ක වෙන දෙයක් ගැන කතා කරන්නත් එක්ක. ඒ මොකද්ද කියන්නේ? මල්ලි ඔය තේනුක ළමයා ඉන්නේ. ඒකෝලගේ අම්මා සුනන්දා. ඔව්. මාත් එක්ක ගොඩාක් දේවල් ගොඩාක් සිද්ධ කියලා තියෙනවා. එහෙමද? එහෙනම් ඉතින් අනිවාර්යෙන්ම අරුගේ තාත්තා ගැන විස්තර වෙන්නේ නැති අර කසිප්පු කාරේ. නෑ මල්ලි. එහෙම එකක් නෑ. ඔය තේනුකගේ අප්පච්චි මල්ලි හිතන් ඉන්න මිනිහා නෙවෙයි. මං හිතන් ඉන්න මිනිහා නෙවෙයි. එහෙනම් කවුද? ඊට වඩා උසස් මිනිහෙක්. උසස් මිනිහෙක් කියන්නේ බුද්ධිමත් වැදගත් මිනිසෙක්. රාජයියා කොහොමද එහෙම කියන්නේ? දැන් මාත් එක්ක සුනන්දා විස්තර කිව්වා. නමුත් මිනිහාගේ නම කියන්න කැමති වෙන්නේ නැහැ. එයා කිව්වා ඒ වැදගත් මිනිසයාට අවනම්බුවක් කරන්න බෑ කියලා. ඒ කියන්නේ මල්ලි තේනුගේ අප්පච්චි හොඳ වැදගත් උගත් මිනිසෙක්. ඒකත් එහෙමද? හරි එහෙම කෙනෙක් ඉන්නවා නම් එයාට කියන්නකෝ මගේ ළඟට එක්කන් එන්න කියලා. මට ගැළපෙන විදිහ කෙනෙක් වුණොත් හරි. හැබැයි මොන වුණත් sorry. අපි බලමුකෝ. ලොකු මට මෙහෙම ඉඳලා දැන් හොඳටම ඇති වෙලා තියෙන්නේ. අනේ මොකක් හරි කරලා මාව ගෙදරින් එළියට පන්නනවාකෝ. පන්නලව කරගත්තේ පොඩක් ඉන්න ඕයි. ඊට වැඩි ලොකු වැඩක් තියෙනව කරන්න. ඒ මොකද්ද කො අම්මි? අර ඉන්නේ ලොකු අම්මත් එක්ක ලොකු රෙද්දක් හොදනවා. වැඩේ මෙතින් තාත්තෙට බානින එක. ඒ බැනගත්තද මං? ඕ අනේ එච්චර හිතන්න දේවල් නෙමෙයි. මේ කියන්නකෝ දැන් මොකද්ද කරන්න කියලා? ඔයි අපිට මේ ගේම් එක දීපු එකව කොහොම හරි හොයාගන්න ඕනේ. ඔව් ඉතින් ඔය WhatsApp එකේ වීඩියෝ ටික දාපු එකව හොයාගත්තම හරි. ඉතින් අපිට තාත්තගේ ෆෝන් එක හැක් කරන්න පුළුවන් එමි නම් එක හොයාගත්තා නම්. ඒක ෆෝන් බොක්ස් එකේ ඇතිනේ. ඒ ෆෝන් බොක්ස් එක කාමරේ ඇතිනේ. මට නම් දැක්කා වගේ මතකයි. හැබැයි ඉතින් දැන් අම්මි කොයි වෙලේද ඉන්නේ කාමරේ? කොහමද ඒක උස්සන්නේ කියන්නේ? ඒක කොහොම හරි උස්සන්න ඕනේ සුදු. මේක කරපු එකව හොයාගන්න ගමන් නම් නිින්ද යන්නේ. මට නම් හිතෙනවා ලොකු ඔයා පස්සේ ගිහින් වැඩක් නැහැ කියලා. මොකද ඉතින් අපි දැන් යව හොයාගත්ත කියලා අපි මොනවද කරන්නේ? අනේ මේ තමස දිව්‍ය ලෝකයන් හිතන් හිටියට මට නම් දිව්‍ය ලෝකයන් වමනාවක් නැහැ. අපිට ගේම දීපු එකට ගේම දීලා මං යනවා අපායේ. කොහොමත් හෙට අනිද්දා ඉලෙක්ෂන් එකක් තියනවාලු. ඊට පස්සේ මම එහෙ ගිහින් ඩිමොක්‍රටික් පක්ෂෙන් ඡන්දි ඉල්ලනවා. ඊට පස්සේ අපේ කාව එහෙ යමරාජුරුව කරලා මම යමරාජුරුවන්ගේ අග බිස වෙනවා. ඇති ඇති ඇති. ඔය කරන්න පුළුවන් මගුලක් කියනවා ලොකු. ඕයි මේ මොන මගුල කරලා හරි කමක් නැහැ. තාතිගේ ෆෝන් බොක්ස් එක හොයාගන්න ඕනේ.
අලුත් මැලිබන් ක්‍රීම් ක්‍රැකර් වැඩි ක්‍රීම් රසක් රස බ්‍රේක් එකක් මාළඟ තිලිසෙන පොබුලින මේ චීත ඇඳ එකව නම් බං කොයි ලෝකෙන් හරි හොයා ගන්න ඕනේ අපිට මෙහෙම කමාන්ඩෝ මිෂන් එකක් දීලා තාම එකෙක් ඔයර් නිරුපද්‍රිතව ඉන්නවා කියන්නේ ඌ අපිට ඊට පස්සේ මොනවා කරයිද දන්නේ පොඩ්ඩක් හිටපන් සාගර ලොක්කගේ ෆෝන් එකේ ඉමිනම්බේක හොයාගත්ත කියන්නේ පොරගේ ෆෝන් එකට එන හැම කුණ්ඩවාලයක්ම මගේ ලැප් එකේ දිගාරින්න පුළුවා බොඹ නිකමට හිතපන් ඔය ගේම් එක දීප් එක අපි හොයාගත්තොත් අපි ඔකට මොනවද කරන්නේ බොඹ ගේපා මගේ තියරියේ හැටියට නම් ඌ අතුරුදහන් කරන්න ඕන හරියට හරි නිකන් නෙමෙයි අඬු කඩලා අතුරුදහන් කරන්න ඕන උඹට හිතෙන්නේ කවුද මේ ගේම් එක ගහන්න ඇත්තේ? එහෙම ගේම් එකක් දෙන්න පුළුවන් ලිස්ට් එක සෑහෙන දිගයි. හිතා ගන්න බෑ. නිකමට හිතපන්. අබ්බුඩ්ඩි මේ ගේම් එක දුන්නා කියලා. ඒ මොන තුම මොකද කරන්නේ? පිස්සුද බං. ඈ. අපෝනේ කවදාවත් නෑ. ඒකි මෙච්චර ලොකු ගේම් එකක් දෙන්නේ නෑ. අපි දෙන්න අතර තියෙන ලව් එක අවුල් වෙලා දැන් පොඩි වලියක් තියෙනවා තමයි. කටින් දැන් ෂේප් නේ බා. යා ඔය පොඩි පොඩි ගේම් නම් ගහන්න පුළුවන්. ඒත් මේ වගේ තාර ගේමක් ගහයි කියලා නම් ජීවිතේ හිතන්න බෑ. මොකද මං හිතන්නේ මහේලා ගැන. අම්මෝ. ඔය යකා වුණා සත පහකට විශ්වාස නැහැ. ඌ මේ ගේම් එක දීලා නම් අපි ඔබට මොකද කරන්නේ? කාත්තකට නෑ බා. ඌ මෙච්චර බලු වැඩක් කරයිද? ඈ? ඌ නම් මොඩේකගේ ඇවිල්ලා කොක්කක් දාලා වලියක් දාගෙන සද්දයක් දාලා එමෙන් තට්ටුවක් දාලා යයි. ඕක මොඩේ. ඌ මොලේ පාවිච්චි කරලා මේ තරක් ගේබක් ගහයි කියලා හිතන්නේ. ආ. උට අවුලක් තියෙන්නේ මාත් එක්ක. උඹට මුකුත් අවුලක් කරන්නට ඕනේ නෑනේ. මේකෙන් බලන් උඹටත් සම්පූර්ණයෙන්ම කෙලුණානේ. හැබැයි බං මේ ගේම් එක පිටිපස්සේ විජේකාරයා ඉන්නත් පුළුවන්. ඌනම් ඉන්න පුළුවන් තමයි. මොකද උට නම් ඕනේ අපි හැමෝටම වැඩක් දෙන්න. හලෝ. හලෝ. මට වැඩිය කතා කරන්න බෑ. අම්මි එහෙම කැරගෙනවා. අහන්නකෝ. තව විදි තියෙනවා. ඕක තමයි වැඩේ මාට්ටු වෙන්නේ නැතුව කරන්න තිබ්බ ලේසිම විදිය. මම ඊළඟට කරන්න ඕනේක ඔයාලට කියන්න. මගේ උණහපුලව බලා ගන්න. උණහපුල අහගෙන ඉන්නේ. හොඳට ඉන්න ඕන. බත් කන්න ඕනේ. ආදරේ. මම උඹට කිව්වා නේද? මගේ සිකුරු නීච වෙලා සෙනසුරු උච්ච වෙලා රවි පච වෙලා කුජ කිච වෙලා තියෙන්නේ කියලා. බලපන් එක පැත්තකින් පණට පණ දෙන්න හිටපු සාගර ලොක්ක මාත් එක්ක තරහ වෙලා. අනෙක් පැත්තෙන් යාළුකමට හරි ලව් කර කර හිටපු කෙල්ලව බලා ගන්න හම්බ වෙන්න විදියක් නැතුව ඉන්නවා. දකුණින් ගොළු මූද උතුරින් හැටි දෙමළු කියලා ගැමුරු කුමාරයා අතපය අගුලගෙන හිටියා වගේ මටත් දැන් වෙන්නේ ඉතින් ඇඳේ වකුඩුලා බුදියන් ඉන්න තමයි. මේ වැඩක් තියෙනවා කරනවා නම් ගැමණු කුමාරයත් ඒකම කරා. මොකද ගැමණු කුමාරයා එයාගේ තාත්තට ගෑනු වැඳුම් යවවලු. උඹත් ලොකුසයට ගෑනු වැඳුම් යවපන්. තොට පිසුද නරියෝ? ඒ මොනොත් අපේ අප්පච්චි මුලින්ම බයින අපේ අම්මට. තමන් කසාද වැඳපු ගෑණි කියලා නෑ. අපේ අප්පච්චිට අම්මත් එක මල පැන්නාම මට බයින්නේ දසමාසෙ කියලා. මාළඟ තිලිසෙන ඔච්චර කල්පනා කරන්න එපා. මොලේ පොටේයි. යන්න පොඩක් ඉතුරු වෙලා නැහැ. මේ කොහෙන්ද වචන ඉගෙන ගන්න? මං හිතුවේ එහෙම මෙහෙම ඉගෙන ගන්නවා. ඔයා දැන් කාලා නැහැ නේද? පස්සේ ගන්න.
දැන් එකපාරක් අර පාඩම් කරන කාලේ ගෑස් හදාගෙන කුරක්කන් කැඳයි කොමාරිකා බෙදී කවල පොල ඔයාව හොද කරගත්තේ. දැන් ආයෙත් ඔය හදාගන්න හදන්නේ. හැදෙනවා නම් හැදිච්චාවේ. ඔවා තියෙන කොහොම මිනිස්සුන්ට හැදෙන්නනේ. කොහෙන්ද අනේ කවන්න? මං කිව්වනේ. මං පස්සේ ගන්නම්. खंडोनी ඔය අතපය හොදගෙන නටන දෙයක් නෑ මහෙල්ලා බෙදාගෙන කයි මං වට කවන්න එයා දිහා බලන්න එපා මං එහෙම හැමෝටම කවන්න නෑනේ ඔක කටරි වටත් ටික කෙල්ලෙක් දෙනවා නම් මී පාසවන හරි කවන්න නෑ ඔය අහුම ඉඳගන්න කලින්දොයි කවුද දන්නේ ඉස්සරහට මට දිගටම කවන්න වෙයිද කියලා මේ ගෙදර මිනිස්සු මට ආදරේ තරම් මන් දන්නවනේ. ඈනම් පද කියන්න ඕනේ නෑනේ ඉතින්. අපි දන්නවා අපිට ආදරේ තරම්. අනේ මේ ලොකු බොරුවට මුකුත් නොකිය ඉන්න. අම්මේ මිනිස්සු හැමතිස්සෙම වෙච්ච දේවල් ගැන හිත හිත ඉන්නේ නෑ. අනික මිනිස්සුන්ට හැම වෙලේම හිතන දේ නෙවෙයි නෙවෙන්නේ. පොසිටිව් තින්කින් වල ඉන්න මිනිස්සු හැම දෙයක් ගැනම සුබවාදීව දකිනවා. හැම වෙලේම ඉතින් නැති වෙච්ච දේවල් ගැන හිත හිත ඉන්න ගියොත් නෑම තමයි. අනේ මේ ළමයෝ මට බණක් ගන්නන්න එපා. ඔය කියන තියරි එක හැම තැනටම ගැලපෙන්නේ නෑ. මං ඒක දන්නවා අම්මි. ජීවිතේ කඩා වැටෙන්නම ප්‍රශ්න ඇති වෙච්ච මිනිස්සු අපව නිකන් බොරුවට හිනා වෙන්නේ නෑ. ලෝ ෆැට්‍රැක්ෂන් තියා මොනවා කිව්වත් මිනිස්සු දුකට අඬනවා සතුටට හිනා වෙනවා. හැබැයි ඉතින් ඒව කරේ තියාගෙන යන්නේ නෑ. ඔයාලා ඉතින් මට වඩා ආදරේ තාත්තිටනේ. ඔයාලා කියලා කියන්න ඕනේ නෑනේ ඉතින්. කොහොමත් මමනේ තාත්තිගේ පැත්ත ගත්තේ. හරි හරි. දැන් ඔය දෙන්නගේ රණ්ඩුව නවත්ත ගන්නකෝ. අපි ආවේ එක වැඩක් කරන්න. හැබැයි දැන් කරන්නේ තව වැඩක්. කැලි නුඹයි කැලි මගේ ලඟින් මගේ රුවැත්තේ රුචාය. ඔයි තාත්තේ බීලේ ඉන්න වෙලාවකත් අපිට හොයාගන්න පුළුවන් ද කියනකො වැදිලා ඉන්නේ කියලා. කොහොමද දැන් තාත්තේ බොරුවට බීලා වැදිලා වගේ වැටලා හිටියොත් එහෙම. උඹට කැමති තීරණයක් ගනි. මට හරි මහන්සි. මට කොහොමත් ඔය බොඩේ කෙල්ල ඕනේ නැහැ. මටත් දැන් ඉතින් බත් කඩක් කවන්න කෙනෙක් ඉන්නවනේ.